na dina mini sune no penene deviyan amata betien penena deviyan amataka karana හරිම අපූර්ව ආරම්භයක් හදවසේ වැඩසටහන ඔන්න අපි මේ විදිහට ගන්නකොට සංගීතය සහ තනුව විශාරද සමන්ත පෙරේරා ඒ වගේම පද රචනය දීප්ති දුරංගොඩ මහත්මිය හරි අපූර්ව ආරම්භයක් මේ විදිහට අපි ගන්නේ විශේෂ දක්ෂතා ගොඩක් තියෙන අති දක්ෂයෙක් එක්ක. මේ කථානායකයාට මේ හරි අපූර්වට ගායන හැකියාව තිබෙනවා ඒ වගේම වාදන හැකියාව තිබෙනවා මේ ගායනෙන් ඔහු විශාරද වෙනකන් ඇය විශාරද වෙනකන් ඉගෙනගෙන තිබුණා. එතකොට දැන් ඔබට කුතුහලයක් තියෙනවා කවුරුන් ගැනද මේ අද අපි කතා කරන්න කියලා. ඉතින් ඇය මම මෙහෙම හඳුන්වා දෙන්නම්. ඇය මේ වෙනකොට ප්‍රවේශිකා ප්‍රථම මධ්‍යම يعني ඩිප්ලෝමා ලෙවල් එක ඊට පස්සේ විශාරද පළමු කොටස දෙවන කොටස මේ සියල්ලක්ම සම්පූර්ණ කරලා තිබෙනවා. ඒ වගේම තමයි සමස්ත ලංකා පියානෝ වාදනයේ ස්පීච් ඇන් ඩ්‍රාමා මෙන්න මේ කියන අංශයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන තියෙනවා ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඔෆ් මියුසික් ඩාන්ස් ඇන් ස්පීච් කියන කම්පිටිෂන් එකට ඉදිරිපත් වෙනවා. ඉතින් කවුරුන්ද අද අපේ කතා නායිකාව? ඒ තමයි 10 ශ්‍රේණි ඉගෙන ගන්න විදුර විදුහලේ විදුනි ජයතුංග ආදරණීය නංගි. ආයුබෝවන් නංගි. ආයුබෝවන් අයියේ. හරි. ඉතින් ඔන්න විදුනිත් එක්ක තමයි අද අපි විදුරන් දරුවෝ වැඩසටහනේ ඉස්සරහට කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ. හැබැයි දැන් විදුනිත් එක්ක කතා කරන්න කලින් මම හැමදාම වගේ අපේ ආදරණීය කුංචි පොඩිත්තන්ට ආදරණීය දෙමාපියන්ට ආරාධනා කරනවා එන්න ඔබේ දක්ෂතා හැකියා ඇවිල්ලා මේ පැත්තට මුළු රටට ලෝකයටම කියන්න. ඉතින් මතක් කරන්නම් අපේ ලිපිනේ ටීවී දෙදුර නම්බර 177-1B කොට්ටාපාර කෝකන්දර දකුණ. ඉතින් අපේ ලිපිනේ මතක් කරා වගේම දුරකථන අංකයත් කුංචි පොඩිත්තන්ට මතකයි දෙමාපියන්ටත් මතකයි. හැබැයි මතක් කරන එක මගේ යුතුකම. අපේ දුරකථන අංකය තමයි 011143446646 කියන දුරකථන අංකය. 077.231.565 කියන දුරකථන අංකයත් ඔන්න ඔයාලා වෙනුවෙන් විවෘතයි. ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් වර්තමානයේ වෙනකොට අපේ ආදරණීය කුංචි පොඩිත්තෝ අපේ දෙමාපිය ගොඩක් සමාජ මාධ්‍යත් එක්ක ගනුදෙනු කරනවානේ. ඉතින් ඔන්න අපේ දිදුලන් දරුව වැඩසටහනේ අපේ ටීවී දිදුල අපේ තියෙනවා Facebook පිටුවක්. ඉතින් ටීවී දිදුල කිඩ්ස් අපේ Facebook පිටු මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අපේ YouTube නාලිකාව ටීවී දිදුල කිඩ්ස් අපේ YouTube නාලිකාව අපේ පසුගිය වැඩසටහන නරඹන්න පුළුවන්. අපේ ඉස්සරහට එන්න දින ට්‍රේලර්ස් බලන්න පුළුවන්. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට මේ දිදුලන් දරුව විතරක් නෙමෙයි තවත් වැඩසටහන් තියෙනවා. ඒවත් ඔන්න අපේ YouTube නාලිකාව හරහා ඔයාට බලා ගන්නට හැකියාව තිබෙනවා. Subscribe කරලා නැත්නම් අතම Subscribe කරන්න. සැනින් අපේ ආවත් කාලෙන් කිරීම ඔබට ලබා ගන්නට පුළුවන්. හරි. ඉතින් විදුනි ඔන්න දැන් ඔයාගේ පැත්තට ඉන්න හදන්නේ දැන් මම කිව්වනේ ගායනයේ පැත්තෙන් ඔන්න විශාරද කරලා තියෙනවා. එතකොට මට හරිනම් වාව මට හඳුන්වා දෙන්න ඕනේ විශාරද විදුනි ජයතුංග. එහෙම කියනකට කැමතිද? ඕකයි. අයියට එහෙම කියන්න පුළුවන්. හරි. ඉතින් එහෙනම් ඔන්න විදුනිත් එක්ක අපි දැන් ගායනය ගැන කතා කරන්න ඕනේ වාදනය ගැන කතා කරන්න ඕනේ. ඊට පස්සේ විදුනිගේ ජීවිතේ ගොඩක් වෙලාවට මේ අධ්‍යාපන වැඩ කටයුතුත් එක්ක මේ හැම දෙයක්ම සම්බරව කරගෙන යනවා. එතකොට ඒකට ලොකු සහයෝගයක් දෙනවා මේ හැම දෙයක්ම කතා කරන්න ඕනේ. එතකොට අපේ කතාව අරන් යන අතීතයට. මම එහෙම කියන්නේ දැන් විදුනි කියන චරිතය මේ ගායනය වාදනය කියන දේවල් හොයාගන්නේ කොයි කාලෙද? විදුනි. ඇත්තටම විදුනි කියන්නේ දඟකාර, කටකාර, පොඩි දෙයකට කේන්ති යන සැහැල්ලුවෙන් සතුටින් ඉන්න ගෑළමෙක්. එතකොට මේ ගායනයට වාදනයට මම ඇත්තටම යන්නේ අවුරුදු 3 හමාරෙදි වගේ. එන ඔබ පෙරපාසල් කාලේ. ඔව්. ඒක මම නෙමෙයි ඇත්තටම මගේ දෙමාපියන් මගේ අම්මයි තාත්තයි තමයි තේරුම් ගන්නේ මුලින්ම මට සින්දු කියන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මම සංගීත පැත්තට මං හරි ආසයි කියලා. ඊට පස්සේ තමයි මාව එඩ්වර්ඩ් සහ චරිතා සැරිසර ආශ්‍රමයට දාලා මම සංගීතය හදාරන්නේ. ඉතින් ඒ දෙන්නත් මගේ ජීවිතේ ලොකු එළියක් වුණා. ඒ අම්මලා ගත තීරණේ ඒකින්ද තමයි අද මම විශාරද කෙනෙක් වෙලා ඒ වගේ ගායනය විතරක් නැතුව වාදනය පැත්තෙනුත් ඉදිරියට ගිහිල්ලා ඉන්නේ. හරි. එතකොට දැන් වයස අවුරුදු 3 හමාරෙදි වගේ මේ කියන ආරම්භය ගන්නකොට
සමහර විට ඒක එච්චර ලේසි පහසු දෙයක් නෙමෙයි. මොකද ඔයා ගොඩක් පොඩි කෙනෙක්. හැබැයි ඒ කාල සීමාවෙදී මේ ගමන යන්න සමහර වෙලාවට අර කිව්වා වගේ අම්මයි තාත්තගේ ලොකු ශක්තියක් වුණා. ඌ පිටිවහලක් වුණා ඒගොල්ලෝ මේ ගමනව වටන් යන්න. එතනින් පස්සේ ගුරු උරුලකට යනකොට අර කිව්වා වගේ එඩ්වර්ඩ්ස් ඒ වගේම චරිත මිස් මෙන්න මේ කියන දෙන්න ළඟට ඔයා ගිහිල්ලා සංගීතය හදාරන. එතකොට කියනවා හරියටම සංගීතය හදාරන්න පටන් ගන්න කොයි කාලෙම වේ. මොකද මුලදී සමහර වෙලාවට වට ඔය කියනවා තේරෙන්නේ නැහැ. සංගීතය කියන දේවල් හදාරන්න. ඇත්තටමයි කියනවා තේරුන්නේ නැති වුණාට මම අර තනුවට ඒ වගේ අපි ඒ නාදයට ආසෙහිඳ ඕනම සින්දුවක තේරුමක් නැතුව උනත් ඒ සින්දුව කියන්න පුළුවන්. සා රස විඳිනවා. ඔව් රස විඳිනවා සින්දුව කියන්න ආසයි. ඒ කියන්නේ ඒකේ පද රචනය ඇත්තටම රස විඳ ගන්න තරම් ඒ කාලේට තේරුමක් නැහැනේ. ඉතින් ඒ වගේ තමයි සංගීතය. හැබැයි දැන් ප්‍රවේශිකා ප්‍රථම ඒවා කරන්නෙත් ලොකු තේරුමක් නැතුව අචුපුතේ තියෙන දේම කටපාඩම් කරලා තමයි තියරි විභාගෙට ගිහිල්ලා ලියන්නේ. විශාරද පාට් 1 2 කරද්දී තමයි ඇත්තටම තේරුමක් ඇතුව අපි කොහොමද ලියන්නේ කියලා තේරුම් අරගෙන ඒ කාලේ තමයි මම හිතන්නේ මට හරියටම ඒ දේ වැටහුනේ. එතකොට දැන් ওই විශාරද පාට් 1 පාට් 2 කරනකොට ඔයාගේ වයස කීයද? විශාරද පාට් 1 පාට් 2 කරද්දී මගේ වයස අවුරුදු 11යි අවුරුදු 12යි. يعني 8 වසර. 8 වසරේ 8 වසරේ තමයි මම විශාරද පාට් 2 ඔක්කොම ඉවර කළා මගේ රිසල්ට් එක. හරි. වටිනාකමක් තිබෙනවා. 8 වසරෙන් ඇය විශාරද විභාගය සම්පූර්ණ කළා. ගායන අංශය යන්න පුළුවන් හිණි පැත්තටම ගමන් කරා. නමුත් ගායනය කියලා කියන්නේ හරි අපූර්ව විශ්වීය දෙයක්. ඒක සංගීතය ඇතුලේ තියෙන එක අංගයක්. අතන සංගීතය කියන්නේ විශ්ව භාෂාවක්නේ. මේ භාෂාව ඇතුලේ තියෙන ගායනයට ලොකු තැනක් තිබෙනවා. ඇයට ලස්සන කටහඬක් තියෙනවා. පොඩ්ඩක් ඔය ගැන කතා කරමු නිසා පොඩි ගීතයක් අහුවොත් හොඳයි කියලා අපි ගීතයක පොඩි කොටසක් ගායනා කරමු. හරි. ඔන්න අපි විදුලි ගියේ. හරි අපූර්ව ගීතයක් අහන්න සූදානම්. සඳ කොමලි තරු පිරිවරලා නිල්ලඹරේ නැගෙන්නා අතිසෝභමාන රාත්‍රි. සඳ කොමලි තරු පිරිවරලා නිල්ලඹරේ නැගෙන්නා අතිසෝභමාන රාත්‍රි. සඳ කොමලි තරු පිරිවරලා සතුට දුක විරහව වේදනාව මේ හැම දෙයක්ම හරි අපූර්වට කියන්න පුළුවන් හරි අපූර්ව භාෂාවක් තමයි සංගීතය. ඉතින් සංගීතයට ගොඩක් දේවල් කරන්න පුළුවන්. දිවිච්ච හදවතක් සනසන්නටත් සැනසීලා තියෙන හදවතක් ගොඩ රිද්ද ගන්නට. සමහර අපි සිද්ධු වෙන ගොඩක් වෙලාවට රිද්ද ගන්න. මම හිතන්නේ විදුලි ජීවිතයේ විදුලි අහන ගොඩක් ගීතවල සමහර වෙලාවට තේරුමේ තියෙන්නේ ගොඩක් රිදෙන දෙයක්. හැබැයි ඒක අපි රස විඳිනවා. එයි ඒවා ගුණාත්මක නිර්මාණ බවට අපිට අහන්නට අපිට විඳින්නට අපි ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යයට දායාද කරලා තිබෙනවා. ඉතින් විදුලි මේ ඇයි මේ ගීතය තෝරගත්තේ? මම ඇත්තටම මුලදී කිව්වා වගේ මං ගේය පදයට නෙමෙයි මං පද රචනයට වඩා මම තනුවටයි ප්‍රිය කරන්නේ. කවුද මේකේ තනුව සහ සංගීතය? මේකේ තනුව සහ සංගීතය ආර් මුත්තුසාමි මාස්ටර්ගේ. හරි. පද රචනය? පද රචනය හියුගෝ ප්‍රනාන්දු මහතාගේ. හරි. ඉතින් අපි කතා කරගෙන යමු. ඔව්. ඉතින් මේ සින්දුව මම තෝරගත්තේ. ඔව් මම තෝරගත්තේ අතන මම ලතා වල්පොල අපේ මහත්මියගේ ඒ සින්දුව වලට ගොඩක් ආදරෙයි. මට පුළුවනුත් ඒ වගේ උච්ච පරාසයක ගායනා කරන්න මගේ මං ආසේ පැත්තට. ඉතින් මට මේ සින්දු අහද්දි හරියට නියං ටිකක් අර නැටවිලි වගේ නියං හරි ආස හිතෙනවා ඒ තනුවට. වෙනස්ම තැනකට අරන්. ඔව්. ඉතින් අර ඒ මං හිතන්නේ මේ තනුවට ඉන්දියාවේ ආභාෂයක් තියෙනවා. මං ඉන්දියාවේ සංගීතයට ඒ කියන්නේ හින්දි සංගීතයට මං ගොඩක් ආසයි. ඒ හින්දා මං හිතන්නේ මම මේ සින්දුවට ආස කරන්න ඒකත් තව හේතුවක් වුණා කියලා මං හිතනවා. හරි. ඉතින් හරි අපූර්වයි. ගොඩක් වෙලාවට මම අර කලින් කිව්වා වගේ අපි ගොඩක් වෙලාවට පද රචනාව ඉලක්ක කරගෙන ගීත අහනවා. එහෙම නැත්නම් තනුව සංගීතය ඉලක්ක කරගෙන ගීත අහනවා. සමහර වෙලාවට අපි ගායකයා හෝ ගායිකාව ඉලක්ක කරගෙන ගීත අහන්නට පෙළඹලා ඉන්නවා. ඒ කොහොම වුණත් සංගීතය කියන එක ඇතුලේ අපි හොයන ඒ රසය, අපි හොයන රසාස්වාදය අපිට ලබා ගන්නට පුළුවන්. ගුණාත්මක නිර්මාණ අපි විතරම පරිශීලනය කරනවා නම් ගුණාත්මක නිර්මාණ අහනවා නම් විඳිනවා නම්. ඉතින් විදුනි අපි කතා කරන්න ඕනේ තව දේවල් කිහිපයක් ගැන. දැන් සංගීතය ඔබ ආපු ඒ ගමන් මඟ ගැන මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට අපේ දෙමෝපිය හිතන දෙයක් තමයි මේ 8 වසරෙන් කොහොමද විශාරද කෙනෙක් වෙන්නේ. සමහරවිට ඕන් හිතනවා මේ ගොඩක් පොඩි වයසේදී ඒක වෙන්න බෑ. ඒක අමාරුයි කියලා. හැබැයි ඔබ එය එහෙම නෙමෙයි කියලා ඔප්පු කරලා අද අපි වැඩසටහනට ඇවිල්ලා මුළු රටට ලෝකයට ඇහෙන්නට ඔබ කියන පොඩ්ඩක් ඒක ගැන අපි කතා කරමු. ඔව් අයියේ. ඇත්තටම මගේ අම්මයි තාත්තයි මාව සංගීතය හදාරන්න යොමු කරද්දී මං දන්න තරමින් ඒගොල්ලොන්ගේවත් කවදාවත් සිහිනයක් තිබ්බේ නැහැ මම කවදා හරි විශාරද කෙනෙක් වේවි කියලා. මම 3 වසරෙදි තමයි එඩ්වර්ඩ් සර්ලායි ඒ අපේ ආශ්‍රමේ ඉන්න අනිත් සියලුම ගුරුවරුයි එකතුලා අපේ අම්මට තාත්තට කියලා තිබ්බේ
අපි විදුනිම විශාරද විභාගවලට දාමු එයා කරගනී කියලා. අම්මට ඒ තතරේ ලොකු ප්‍රශ්නයක් තිබිලා තියෙනවා කරගන්න පුළුවන් වේද තාම පොඩි වැඩි ඉන්නේ කියලා. හැබැයි සර්ලට මං ගැන තිබ්බ විශ්වාසයෙන්ද තමයි ඒ විභාගෙට මම මුහුණ දුන්නේ. ඉතින් ඇත්තටම පළවෙනි ප්‍රවේශිකා විභාගේ නම් අපිට ගායනා කරන්න විතරයිනේ තියෙන්නේ රාගේ. ඉතින් මම ගායනා කරන පැත්තෙන් මට ගායනා කරන්න පුළුවන්. හැබැයි ඊට පස්සේ ප්‍රථම ඩිප්ලෝමා තත්ත්වයට එද්දි මට ටිකක් අමාරුයි. මොකද අපිට ලියන්නත් තියෙනවා. ඉතින් එතකොට ඒ අච්චු පොතේ තියෙන ඒවා එහෙම ඒවා චූටි අකුරු තියෙන අපේ අම්ම ලොකු අකුරෙන් ලියලා දීලා මට කෙටි විදිහට ලියලා දීලා මං ඒක කටපාඩම් කරලා තමයි ගිහිල්ලා ලිව්වේ. ඉතින් ඕනම විභාගයක් වයස අදාළ නැහැ මං හිතන්නේ ඒ විභාගයට කැපකිරීම සහ ඉතුරු කට්ටියගේ අපිට මඟ පෙන්වීම සහයෝගය උදව්ව ඒ ඔක්කොම තියෙනවා නම් සහ උනන්දුව ආසාව තියෙනවා නම් ඒ දේ ලබා ගැනීමට ඉතින් මං හිතනවා එතකොට අපිට විභාගයකට ලේසියෙන් මුහුණ දෙන්න පුළුවන් කියලා. ජීවිතේ හරි පුදුමාකාරයි. එතකොට ජීවිතේ ගොඩක් වෙලාවට සංගීතයෙන් අපිට දැනෙච්ච තැන්වල නිර්මාණාත්මක අයිතිකරුවෝ ඉන්නවා. අන්න එහෙම තවත් එක්තරා යුගයක ඒ යුගයක් නිර්මාණය කරපු චරිතයක් තමයි විශාරද එඩ්වඩ් ජයකුඩි සහ විශාරද චරිතා ප්‍රියදර්ශිනී පීරිස් කියන්නේ. ඔවුන් දෙපළ ළඟට විදුනි යනවා. ගිහිල්ලා අය හදාරනවා සංගීතය. අවසානයේ අය විශාරද කෙනෙක් බවට පත් වෙනවා. කැමති නැද්ද මේ වෙලාවේ ඒ දෙපළ ගදහස් දක්වීම බලන්න? හරි අපි සූදානම් ඒ අදහස් දක්වීම තියෙනවා. එඩ්වඩ් චරිතා මියුසික් අකඩමියට අවුරුදු 3 කුඩා දැරියක් එනවා. දැන් ඇයට වයස? දැන් ඇයට වයස අවුරුදු 15. ඒ දැරිය විශේෂත්වය. ඒ දැරියගේ දස්කම්, ගායන කුසලතා මේ සියල්ලම ඉවහල් වුණා ඇයට ඉදිරියට යන්න. මට මතකයි මං සංගීතවත් කරපු අතුරු මිතුරු හරි අපූරු කියන චිත්‍රපටයක්, ඒ වගේම රෝහණ වීරසිංහ මහතා සංගීතවත් කරපු සරිගම චිත්‍රපටයට ඇයව දායක කරන්න මට අවස්ථාව ලැබුණා. ඔව්, පුංචි දරුවෙක් විදියට ඇවිල්ලා, පුංචි දුවක් විදියට ඇවිල්ලා අපේ සැරිසර මියුසික් ඇකඩමියකට. ඇත්තටම ඒ කියන්නේ විශාර විභාගය දක්වාම ඉගෙනීමේ කටයුතු කළා විදුනි දුව. ඉතින් ඇයි විතරක් නෙමෙයි ඇයට ඉතාම සුමිහිරි කටහඬක් තියෙනවා. මං හිතනවා ඇයට ඉදිරියේ ඉතාමත්ම පැහැදිලිව මේ සංගීත ශාස්ත්‍රය තුළ ලොකු ගමනක් යන්න පුළුවන් වේවි කියලා. විදුනි ජයතුංග දුවට අපි ආදරෙන් ආසිරි ප්‍රාර්ථනා කරනවා දීර්ඝ ගමනක් යන්නට තවත් වාසනාව ලැබේවා. ඒත් එක්කම ඇත්තටම කියන්න ඕනේ විදුනි, ඒ කුඩා දැරවියක් විදියට ආපු විදුනි දැන් යෞවනත්වයට එළඹෙමින් ඉන්න කාලේ තාමත් සැරිසර සංගීත ආශ්‍රමය එඩ්වඩ් චරිතා මියුසික් ඇකඩමියක අතහැරලා නැහැ. අදටත් ගයමු ගී අපේ සංගීත පන්තියට නොවරදවාම එන ආදරණීය දුවක්. ඉතින් දැන් ඇත්තටම ඒ හඬ හරිම සුමිහිරි. ඉතින් විදුනිට භාෂාව හොඳට හසුරවන්න පුළුවන්, විදුනි දක්ෂයි, විවිධ ශේෂ්ඨවලට විදුනි දක්ෂයි. ඉතින් ඒ නිසා අනාගතයේ ඉතාම පැහැදිලි ගමනක් යන්න අවංකවම සුභ ප්‍රාර්ථනා එකතු කරනවා අපි ආදරේ. හරි, ඉතින් අපි මේ විදිහට හරි අපූර්ව අදහස් දක්වීම බැල විදුනි ගැන හැමෝම කියන්නේ හරි අපූර්ව ಗುಣකතන. මොකද ඒකට හේතුව තමයි අය හරි අපූර්වට මේ ගමන් මාර්ගේ ගමන් කරලා ඒ දේ යථාර්ථයක් බවට පත් කරගෙන තිබෙනවා. එතන මේ පොඩ්ඩක් අපි කතා කරමුකෝ. දැන් ඔබ ගායනයට සමගාමීව වාදනයත් හදාරලා තිනවා. ඔබ අන්තර්ජාතික තරගාවලියකින් ප්‍රථම ස්ථානය ලබාගෙන තිබෙනවා පියානෝ වාදනය සහ ස්පීච් ඇන්ඩ් ඩ්‍රාමා කියන මෙන්න මේ කැටගරි වලින්. පොඩක් කියන්නකෝ බලන්න මේ වාදනයට ඔබ කොහොමද යොමු වන්නේ? ඇත්තමයි, අවුරුදු 3 පෙරදිග පැත්තට යොමු වෙනා වගේම අවුරුදු 4 පියානෝ වාදනය සඳහා මම යොමු වෙන්නේ අනුෂා ටිසේරා ගුරු මෑණියන් ළඟට, අනුෂා ආන්ටි ළඟට. ඉතින් එතනදී ඒ ආන්ටි මට ඒ පුරුදු කරපු පීසස්, ඒ පියානෝ වාදනය කරලා ඔය වගේ අන්තර්ජාතික සභාවකට ගිහිල්ලා වාදනය කරන එකෙන් මං හිතනවා පොඩිම කාලේ ඉඳන්ම මට දැන් කොහෙවත් ගිහිල්ලා කිසිම සබකෝලයක් නැහැ. මම එහෙම ලැජ්ජාවටපත් වෙන්නේ නැහැ. මට කිසිම බයක් නැතුව පර්ෆෝම් කරන්න, කිසිම බයක් නැතුව ඒ වගේ පියානෝ වාදනය කරන්න, සින්දු කියන්න, ඒවට ඔක්කොටම මං හිතනවා ලොකුම උදව්වක් උනේ අනුෂා ආන්ටිගෙන් කියලා. මොකද ඔය වගේ ලොකු ෆෙස්ටිවල්ස් වලට ගිහිල්ලා ඒ වගේ අපි පියානෝ වාදනය කරන එකකින් මගේ ජීවිතයට තවත් ලොකු එළියක් තමයි, තවත් හැරවුම් ලක්ෂයක් තමයි
මගේ පියානෝ වාදනය කියලා දෙන මගේ ගුරුතුමිය. හරි. ඉතින් හරි අපූර්වයි. අජීවී ස්වරපෝරුවෙන් සජීවී වාදනයක් කරන ඉදුණි. පියානෝ වලින් අන්තර්ජාතික තරගාවලියකින් ජයග්‍රහණය කරනවා ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඔෆ් මියුසික් ඇන්ඩ් ඩාන්ස් ස්පීච් කියන මෙන්න මේ තරගාවලිය. අපිට තව ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. හැබැයි අපි සූදානම් කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් පස්සේ අපි නැවතත් හමු වෙමු මේ දිදුලන දරුවෝ. විරාමෙන් අනතුරු ඕන නැවතත් ඔබ හැමෝම එක්ක සිටින්නේ දිදුලන දරුවෝ වැඩසටහනත් එක්ක. ඉතින් අද අපේ කතා නායිකාව විදුලි නංගි. ඉතින් විශේෂයෙන් කියන්න ඕනේ මේ ඇය ගීත ගායනා කරනවා, ගීත වාදනය, ගීතවල හරි අපූර්ව වාදනයක් ලබා දෙනවා. එතකොට රචනා කරන්නත් ඇයට පුළුවන්. මේ ඇය ලියපු හරි අපූර්ව පදපේලි කීපයක් මගේ අතට හම්බෙලා තියෙනවා. මේ තරුවට මම පෙම් කරමි, තනි තරුවක් දෙස බලමි, තරු ගැන සිත සිත නිදිමි, තරු පිරිරෑ මෙය ඉතිනි. මේක මොකක්ද මේ ලියන්න හේතුව වෙන්නේ? ඇත්තටම අයියේ කවි ලියන්න මම ගොඩක් ආසයි. ඉතින් ඕක නම් ඉස්කෝලේ පද්‍ය තරඟයකට ලියන්න කියපු එකක්, පද්‍ය රචනා තරඟයට. ඉතින් අනිත් එක තරු පිරිරෑ කියන්නේ අපි පොඩි කාලේ ඉඳන් අද වෙනකල් වුණත් අපි හරිම ආස දර්ශනයක්. අපි හරි ආසයි හඳ මාමා ඉන්නවා, අඳුරු වලාකුළු අතරින්, ඒ වගේම තරු පිරිලා තියෙනවා. අපි හරි ආසයි ඒ තරු අල්ලන්න. ඉතින් එහෙම හිතලා අපේ ඒ ළමා කාලේ අපි ආදරය කරපු දේවල් ගැන හිතලා තමයි මම ඇත්තටම ওই පදපෙළේ ලිව්වේ. හරිම අපූර්වයි. අපේ තියෙන අතීත අත්දැකීම්, එහෙම නැත්නම් අපි වර්තමානයේ ගත කරනකොට අපිට එන අත්දැකීම්, අපි හරි අපූර්ව අනාගතයක් නිර්මාණය කරගන්නට හැම වෙලාවෙම යොදා ගන්නවා. ඉතින් ඒ තුලින් ඇත්තටම හරි අපූර්ව පරිකල්පනය කියන දෙයක්, ඉමජිනේෂන් කියන දෙයක් නිර්මාණය කරන්නට සාර්ථක දක්ෂ නිර්මාණශීලී ගේපද රචකයෙකුට හැකියාව තිබෙනවා. මම හිතන්නේ විදුනි ඒ අතින් සාර්ථකයි. ඉතින් ඒ සාර්ථකත්වයට යන ගමනේදී විදුනි ලබාගත් ඇගීම් කිහිපයක් ගැන කතා කරන්න අපි සූදානම් වෙන්නේ. ඉතින් විදුනිගෙන් අහලා දැනගමු මේවල අයිතිකාරයා මගේ ඉස්සරහා ඉන්නකොට ඒව ගැන කතා කරන්න ඇත්තටම මට අයිතියක් නැහැ. ඉතින් ඇයගෙන් අහලා දැනගමු ඇය මේ ලබාගත් ජයග්‍රහණ පිළිබඳව. ඉතින් විදුනි කියන්නකෝ මේ තේ මොකක්ද? ඔය ඇත්තටම අයියේ විශාරද අවසාන විභාගයේ මාක් ෂීට් එක. අපිට තාම සර්ටිෆිකට්ස් දෙන්නේ නැහැ, තාම දීලා නැහැ. ඉතින් මම විශාරද ඉවරයි, ෆස්ට් ඩිවිෂන් එකක් තියෙනවා කියලා මට ඇත්තටම ප්‍රූව් කරන්න තියෙන්නේ ඕක තමයි. හරි. ඊට අමතරව මේ ඔබ ගායිකාවක් විදිහට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවිනුත් ඔන්න නිර්දේශ වෙලා තිබෙනවා. පොඩ්ඩක් මේ ගැන කියමු. ඔව් අයිය. ඔය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාව බී ශ්‍රේණියේ ගායිකාවක් විදිහට පිළිගත්තා කියලා මට ලැබිච්ච දැනුම දීම තමයි. ඉතින් හරි. ඊට අමතරව ඔයා ලබාගත් තවත් ජයග්‍රහණ කිහිපයක් තිබෙනවා. ඕක අය කලින් කිව්වා වගේ ශ්‍රී ලංකා ෆෙස්ටිවල් ඔෆ් මියුසික් ඩාන්ස් ඇන්ඩ් ස්පීච් වලින් සමස්ත ලංකා ෆයිනලිස්ට් කෙනෙක් විදිහට පියානෝ වාදනයෙන් තීරිච්ච. පියානෝ වාදනයට ඔයා යොමු වෙනකොට මේ අතරම කවුද ඔබට ආරම්භයක් ලබා ගන්න? ඔයාම හිතලා පියානෝ කරන්න ඕනේ කියනවාද? එහෙම නැත්නම් ගෙදර කවුරු හරි අම්මා හරි තාත්තා හරි නැත්නම් යාළුවෙක් හරි කියනවාද? අම්මයි තාත්තයි තමයි අයියේ. මොකද මම පොඩි කාලේ ඉඳන් අර සින්දු කියන්න මම ඒ සින්දු කියන්න මගේ ආසාව දැනගෙන තිබ්බෙත් මම චූටි කාලේ පැදුරු උඩිද්දී වුණත් මම සින්දු අහන් හිටපු විදියට. ඊට පහු කාලේ ඉනවා අහුවෙන ඕන දෙයකට ගගහ තාලයක් හදන්න ගන්නවා. නිකන් ඒකෙන් තමයි අම්මලා හිතලා තියෙන්නේ මම සංගීතය ආසයි කියලා. ඊට පස්සේ තමයි අනුශාන්ති ගාවට ගිහිල්ලා පියානෝ වාදනය උගන්වන්න පුළුවන් කියලා අහලා මම එතනින් තමයි ඉගෙන ගන්නේ. හරි. ඉතින් දැන් ඔන්න සහතික කිහිපයක් එක්ක ඔන්න ඔයා ලබාගත්ත පදක්කම් කිහිපයක් හම්බෙලා තියෙනවා මට. දැන් වැඩි දින මේවා තෝරගද්දී අපිටත් ගොඩක් අපහසු වුණා. මොකද ඒ තරමට පදක්කම් සම්මාන දේවල්. දැන් ඔබට පේනවා ඇති මෙතනත් අපි තියෙනවා පෙන්නලා ගොඩක් ඇට ලැබිච්ච කුසලාන. ඉතින් අපි අහලා බලමු මේ තෝරගත්ත කිහිපයෙන් මේවා හම්බුනේ කොහොමද කියලා. මුලින්ම කතා කරමු නම් මෙන්න මේ පදක්කම ඔයාට කොහොමද හම්බුනේ? ඔය චිත්‍ර දෙක වසරේදී අපේ චිත්‍ර කම්පිටිෂන්ස් තියෙනවා. ඒකකින් කොහමරි ගෝල් මෙඩල් එකක් ගත්තයක් ඔය. ඒ කාලේ චුට්ටක් චිත්‍ර ඇඳා, දැන් අඳින්නේ නැහැ. ඉතින් අයියේ මම වැඩිම මාස සංගීතයටනේ. ඒතර අපිට 6 වසරේදී තෝරගන්න තිබ්බා. මම තෝරගත්තේ සංගීතය. මේක ඔය ඕක තමයි අර සමස්ත ලංකා ෆෙස්ටිවල්ස් වල ඕල් අයිලන්ඩ් විනර්ස්ලාට කියලා අපිට දුන්න පදක්කම්. මේ දෙකම ඒ දෙකම එකම තරම් කියන්නේ 2015 ඉඳන් 2020 වෙනකල් සමස්ත ලංකා තේරලා තියෙනවා. හරි. ඒක ඕක
අයි අපි ඉස්කෝලේ කේම්බ්‍රිජ් කරනවා, කේම්බ්‍රිජ් ඉංග්ලිෂ්. ඒකත් එක්කම අපිට ඒ කාලේ තිබ්බ ලිව් විත් ඉංග්ලිෂ් කියලා ප්‍රොජෙක්ට් එකක්. ඒකෙන් ඔය හම්බුච්ච මෙඩල් එක. ඒක පිටිපස්සේ තියෙන්නේ කේම්බ්‍රිජ් වල ප්‍රිලිමිනරි ඉංග්ලිෂ් ටෙස්ට් එකේදී ගත්තා. ඩිස්ටින්ෂන්. එහෙමනේ. ඔව්. හරි. ඉතින් ওই විදිහට තමයි විදුලි ලබාගත් ජයග්‍රහණ. ඉතින් දැන් මේ ජයග්‍රහණ පිට ජයග්‍රහණ ලබා ගන්නකොට සමහර වෙලාවට මේව ඇච්චර ලේසි පහසු දෙයක් වෙන්නේ නැහැ. සමහර ලාට එක රැයකින් කරපු දේවලුත් මෙමි. ගොඩක් වෙලාවට කැපකිරීම කරලා මහන්සි වෙලා මේ ආපු ගමන් මම ගැන විදුලි ලොකු සතුටකින් ඉන්නා කියලා මට පේනවා. විදුලි හිනා වෙලාමයි ඉන්නේ. අපූර්වට මේ වැඩසටහනට කලිනුත් කතා කළා ගොඩක් දේවල්. එයාගේ ගමන් මඟ ගැන සහ එයා හරි අභිමානෙන් කියනවා. ඔව් මට මේ දේ කරන්න පුළුවන් අයි. ඉතින් අන්න ඒකයි වැදගත් වෙන්නේ ආදරණීය නංගී මල්ලියේ. ඒ වගේම ආදරණීය දෙමව්පියන්ට මතක් කරන්න ඕනේ දරුවෙක් වුණාම තමන් ගැන අභිමානයක් තියාගන්නට, තමන් ගැන ආත්ම විශ්වාසයක් තියාගන්නට හැකියාව තියෙන්න ඕනේ. ඉතින් අදහස් දක්වීම් තව දෙකක් තියෙනවා. අපි සූදානම් එක දිගට මේ අදහස් දක්වීම් දෙකටම යොමු වන්නට. ඉතින් ඊට කලින් විදුලිට මම පොඩ්ඩක් කැමති විදුලිගෙන් අහලා දැනගන්න. විදුලි දැන් ඉගෙන ගන්න විදුර විදුහලේ පොඩ්ඩක් කියන්නකෝ බලන්න කොහොමද සහයෝගය සහ විදුහල්පතිතුමා කොයි වගේද විදුලිත් එක්ක ඒ අවශ්‍ය කරන දේවල් වලදී කටයුතු කරන්නේ? ඇත්තරමයේ සංගීතය ඉස්කෝලට යන කලින් මගේ අඳුරගත හැකියාවක් වුණාට ඉස්කෝලේ ගිහිල්ලා දෙක ශ්‍රේණියේදී තමයි මගේ ගුරුවරු එහෙම අඳුනගන්නේ මට නිවේදන කටයුතු වලට, ඒ කියන්නේ කතිකත්වයේ පැත්තෙනුත් මට ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉතින් ඉස්කෝලෙන් ඇත්තරම ලොකු පණරක් හම්බුණා. ඕන තැනකදී රඟ දක්වන්න, ඉස්කෝලෙන් මම තව කරන වාද විවාද කරනවා, රඟපානවා, නාට්‍යවල සින්දු කියන්නේ කොහොමද කරනවා. ඉතින් ඒ වගේ ඉස්කෝලෙන් ඇත්තරම ලොකු සපෝට් එකක් හම්බ වෙනවා, ලොකු සහයෝගයක් හම්බ වෙනවා. ප්‍රින්සිපල් සර් හරිම විදුහල්පතිතුමාත් හරි හොඳයි. මම දැන් බෞද්ධ සංගමේ සභාපති හින්දා මට නිතරම වගේ හම්බ වෙනවා. ඒ කියන්නේ මම එක එක ලියුම් එක පර්මිෂන් ගන්න ඒවට එහෙම යද්දි හැම ඉතින් සර් උනත් දන්නවා ඉස්කෝලේ ඉන්න ටිකක් හොඳ අපිලා පේනවා කියලා. හරි. ඉතින් ඩීජී සුමනසේකර ගුරු පියාණන් අපි එතුමන්ගේ අදහස් දක්වීමක් එක්ක තව සූදානම් බලන්නට විදුනගේ දහම් පාසලුත් යනවානේ. විදුන කියන්නේ ගුණධර්මයක් එක්කත් ඉන්න කෙනෙක් කියලා තමයි අපිට දෙනින් පෙන්නුම් කරන්නේ. මොකද මේ අය නායිකාවක්, ශිෂ්‍ය නායිකාවක් විදිහට දහම් පාසලේ කටයුතු කරනවා. දහම් පාසල් ආචාර්යනි කාමිනී විජේසේකර ගුරුතුමියගේ අදහස් දක්වීම බලලා මේ අදහස් දක්වීම දෙකෙන් පස්සේ මට මෙතනට එන්න. ආයුබෝවන්. දහවන ශ්‍රේණියේ දැන් ඉගෙනුම ලැබෙන විදුලි ජයතුංග මිනමිය පිළිබඳව වචන කීපයක් කතා කරන්න කියලා ආරාධනා කරන නිසා මම කතා කරන්නේ. මේක සාර්ථකව කරාද කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. මගේ දැන් මේ කටයුතු පවුනේ කටයුතු පුරුණ කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධානම ආගම උත්සවයේ තෑග ලැබෙනවා. විශේෂයෙන්ම කියන්නේ තෑග ලැබෙන නම් ඉතින් විභාග පාස් වෙන්න ඕන. විවාහ හරියට කරනවට වඩා අපි හරිය කරන්නේ ආසනෙන් ලබා ගත යුතු මේ උපකාරක පන්තික ගිහිල්ලා ලබා ගන්න බැරි සියලුම දේ තමයි ලබා ගන්න දරුවෝ කියලා සතුටු වෙන්න පුළුවන්. දැන් වෙනවා විට දෙවැනි ශ්‍රේණියේ ඉන්න කාලේ සිංහලේ සිංහල ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම උත්තර හොඳින් ඉගෙන ගත්ත පිළිවෙතින් ඒ පන්තිවලත් පොඩි පොඩි උත්සවපාතන රාවල ඉදිරිපත් වෙලා කතා කරලා තිබෙන බව සටහන් වෙලා තියෙනවා. එතකොට ක්‍රීඩාතින් බැලුවත් තිබෙනවා අපි එයා මෙයන් දාස් දාහතයවුද්දේ ඒත් කියන්නේ පුරා කාලේ එනිසා සර්වප්‍රකාරයෙන්ම සාර්ථක ශිෂ්‍ය ජීවිතයක් මේ අවුරුදු මේ වෙනකොට අවුරුදු 17ක් වගේ වෙනවා. ඒ කාලේ පුරාම මුලින් ඉගෙනගෙන ඉතාම සාර්ථක වූ විදුර ශිෂ්‍යාවක් ඉගෙන මට කටපුරා කිව හැකි. Viduni joined the Sri Sudarsanarama Dhamma School, English medium, in grade 1 at a very young age of 5 years. It gives me great pleasure to see and watch Viduni grow and blossom into a beautiful young lady, a very adorable, lovable young lady.
Her greatest quality is being humble. She, being a very young Visharada, has not in any way affected her sense of friendliness, her goodness, her kindness, her modesty. හරි ඉතින් මේ විදිය හරි අපූර්ව අදහස් දක්වීම දෙකකුත් බැලුවා විදුනි අපිට කාල වේලා ඇවිල්ලා තිබෙනවා වැඩසටහනින් සමුගෙන යන්නට අතන ඔබ ගායනය වාදනය මේ දෙකම සම්බරව කරගෙන ඉනවා අපි අධ්‍යාපන වැඩ කටයුතු හරි අපූර්වට කරගෙන ඉනවා අවසාන වශයෙන් පොඩ්ඩක් අපි මතක් කරමු ඔබට මේ ගමන එනකොට විශාල පිරිසක් සහයෝගය දක්වලා තිබෙනවා ඉතින් මේක අවස්ථාවක් කරගම මේ හැමෝම අපි මතක් කරගන්න ඔව් ඇත්තමයි පළවෙනිම ස්තුතිවන්ත වෙන්නේ අම්මටයි තාත්තටයි පොඩි කාලේ ඉඳන් දක්ෂතා අඳුනගෙන මාවේ මගේ ආස කරපු මම ප්‍රිය කරපු පැතර මාව යොමු කරාට ඊට පස්සේ එඩ්වර්ඩ් ජයකොඩි පියතුමා සරිසර ආශ්‍රමයේ සිටින ඉතුරු සියලුම ගුරුවරු ඊට පස්සේ මට පියානෝ වාදනය කියලා දුන්න අනුෂාටි සේරා මගේ ගුරු මෑණියන් ඒ විතරක් නෙමෙයි ඊට පස්සේ මම බටහිර පැත්තෙන් ගායනය කරන්න බුද්ධක දයාරත්න සර් යටතේ සංගීතය හදාරනවා ඒ වගේම මගේ ඉස්කෝලේ ඉස්කෝලෙන් පිට දහම් පාසලේ ඒ වගේම මගේ යාළුවෝ හෙලියන් ඒ වගේම ඕන දෙයකට ජන කවි තරගයට එහෙම මම ජන කවි ගායනා කරන්න පුරුදු වෙන්න එහෙම මම අපේ අම්මගේ යාළුවෙක් වෙන චිත්‍රා චිත්‍රා හෙට්ටියාරච්චි ආන්ටිගෙන් තමයි මම ජන කවි ඉගෙන ගන්නේ ඇයත් ගුරුතුමියක් ඇය ඉන්නේ ගොඩක් දුර ඉතින් දුරකතනේ මට පුරුදු කරවල මට ජන කවි ගායනෙන් පාවා මට ෆස්ට් ප්ලේස් ගන්න පළමු ස්ථානය ගන්න ගොඩක් උදව් කරනවා ඒගොල්ලෝ විතරක් නෙමෙයි මගේ අහළු එළියන් ඒගොල්ලන්ගේ දෙමාපියන් මට සුබපතන සියලු දෙනාටම ඒ වගේම දිදුල ටීවී එකට අද මෙතන ඉන්න සියලුම දෙනාටත් මම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා හරි ඉතින් ගොඩක් ලොකු පිරිසක් මතක් කළා සමහරවිට කෙන දෙන්නේ කමතු කරනා නම් ඔන්න ඒ හැමෝම වෙනුවෙනුත් මම කියනවා ඒ හැමෝමත් දිදුනිගේ හිතේ ඉන්නවා මොකද ඒ ගමන යන්නට ඔබේ සහයෝගයත් ඇයට අවශ්‍යයි විදුනි අනාගත බලාපොරොත්තු මොකක්ද අනාගත බලාපොරොත්තුව සංගීතය විතරම කරන්න නෙමෙයි සංගීතයත් කරන ගමන් තව දෙයක්ත් හදාරන්න මං ආසයි හැබැයි මං ඇත්තටම ඒ ගැන එච්චරම හිතන නැහැ අයිය තාම සාමාන්‍ය පෙළක් කරන්න තියෙනවනේ ඉතින් සාමාන්‍ය පෙළක් කරලා ඊට පස්සේ යන ස්ට්‍රීම් එක තව චුට්ටක් හිතලා බලලා තීරණය කරනවා හරි ඉතින් සාර්ථක අතීතයක් ගත කරලා ඒ වගේම වර්තමානයේ හරියාකාරව ගමන් කරනකොට අපිට හරි අපූර්ව අනාගතයක් නිර්මාණය කරගන්න පුළුවන් අනේකයි දරුවෙක් විදිහට එහෙම නැත්නම් මිනිස්සෙක් විදිහට අපි හැමෝම බලාපොරොත්තු වෙන දේ මොකද අපි මේ ලෝකේ හැමෝම මැරෙන මිනිස්සු. හැබැයි අපි ජීවත් වෙන කාල සීමාවෙද අපි වඩාත් ඵලදායීව ගත කරන්නට ආදින්නි පුංචි පොඩිත් ඔබත් මෙන්න මේක හිතේ තබා ගත යුතු දෙයක්. ඉතින් අපි සූදානම් වැඩසටහනේ සමුගෙන යන්නට. ඉතින් විදුනි බලාපොරොත්තු වෙන අනාගත බලාපොරොත්තු ඉලක්කහීන මේ හැම දෙයකටම යන්නට ඇයට හැකියාව ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔන්න දිදුණු දරුවෝ අපේ කණ්ඩායමම ඔබට හදවතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්. හරි. ඉතින් මේ වගේ ඔන්න ආට පුළුවන් ඔයාගේ දක්ෂතා හැකියා මුළු රටේ ලෝකයට කියන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න මම ඉක්මනින් මතක් කරන්නම් අපේ දුරකථන අංකම කන්න කියලා 011 43 46 646 කියන දුරකථන අංකයක් 077 02 31 565 කියන දුරකථන අංකයක් පුංචාල වෙනුවෙන් නිරුතයි. ඒ වගේම අපේ ලිපිනේ TV දිදුල නම්බර 177-1B කොට්ටාපාර හෝකන්දර දකුණ. ඉතින් මෙන්න මේ ලිපිනය අනිවාර්යයෙන්ම මතක තබා ගන්න ඔබේ දක්ෂතාවය හැකියාව අපිට ලියලා එවන්න. අපි සූදානම් ඔබට අවස්ථාවක් දෙන්නට මුළු රටට ලෝකයට ඇහෙන්නට TV දිදුල අපේ දිනුන් දරුවෝ මැදිරියට ඇවිල්ලා ඔබේ දක්ෂතාවය හැකියාව මේ මායික කතා කරන්නට. ඉතින් ලබන සතියෙදිත් මේ වගේ හරි අපූර්ව අඩහෝරාවක් ඔයත් එක්ක ගත කරන බලාපොරොත්තු වන්න අපි ඇතැතිව තමයි අද දවසේදී මේ විදිහට ඔබේ නිවහනින් සමුගෙන යන්නේ. නිකන් නෙමෙයි අපි සමුගෙන යන්නේ විදුනගේ හරි පුරු ගීතයකින්. ඉතින් මේ ගීතයත් එක්ක අද දවසේ අපි විරාමයක් ලබා ගන්නවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්. ගුඩියා හම සේරෝට රහෝගේ කබ තක නහසෝගේ දෙකො ජී කිරන් සිලෙහෙරයි අයරෙ අයරෙ හසියයි දෙකො ජී කිරන් සිලෙහෙරයි අයරෙ අයරෙ හසියයි ගුඩියා हमसे रोटी रहोगी कब तक नहसोगी देखो जी किरण सी लहराई आए रे हसी आई देखो जी किरण सी लहराई आए रे हसी आई